ලංකාවේ වීරයන් ඔබට හඳුන්වලා දීලා ඔවුන්ගේ චරිත ගැන කතා කළා ඔබට ඔවුන්ගෙන් ඉගෙනගත් යුතු පාඩම් ඉගෙනගත හැකි පාඩම් කියලා දෙන්න තමයි මේ වැඩසටහන ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ මේ වීරයන් ඒ වීරත්වයට පැමිණුණේ කෙසේද අභියෝගයන් මොනවාද ඒ අය වෙනස් කරපු තැන් මොනවාද රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ මෙවැනි අංග රාශියකට අංශ රාශියකට අපි යොමු වෙන්න අදහස් කරනවා ඉන්න අපි සමග මේ ඊළඟ පැය ඇතුළත සමාජයේ හොඳින් හඳුනන වීරයන් ඉන්නවා ඒකම සමාජය නිවැරදි ආකාරයෙන් හඳුනා නොගත් වීරයනුත් ඉන්නවා අපිට මේ කොට්ටාෂ දෙකෙන් ඉගෙනීම් තිබෙනවා ඉගෙනගත හැකි පාඩම් තිබෙනවා අද අපි ඔබට ඉදිරිපත් කරන මේ වීරයා මේ චරිතය මේ විශිෂ්ටයා සමහරක් වෙලාවට ඔබට මීට කලින් මුණ ගැහිලා නැතුව ඇති නමුත් මේ තමයි අවස්ථාව එවැනි සැඟවිච්ච වීරෙක් ගැන කතා කරන්න ඔහු ආපු ගමන තුළ ඔහු ඒ කරපු වික්‍රමයන් වලින් ඔබට පාඩම් ඉගෙන ගන්න මොහු වෙන කිසිවෙක් නැමෙයි නමින් අනුර කුමාරසිංහ මොහු හඳුන්වන්නේ ලංකාවේ වතුර බෝතල් ඉතිහාසය ගැන කතා කරනකොට father of water bottles කිව්වොත් මම හිතන්නේ ඒක තමයි ඔහුට ලැබිලා තියෙන ඒ නාමය මොකද ලංකාවට පළවෙනි වතාවට එහෙම නැත්නම් ලංකා ඉතිහාසයේ වතුර බෝතල් කර්මාන්තය ආරම්භ කරන්නේ මොහු මම අර කලින් කිව් ආකාරයට අනුර කුමාරසිංහ Anura, welcome to the show. Welcome. Thank you. Anura, oba rajya seve wasara 25k nilla indala avurudu 50 idi oba teerney karana visrama ganna e visrama ganna teerney karanne vyavasayikek bawata patwenna saha oba obo handunna ganna vidiya anuwa me paripalana seve palawini batch eke සමාජිකයෙක් ඔබ හිතන්නේ එතනත් තිබුණා සුවිශේෂී බවක් මේ පුජ්‍යලයා ව්‍යවසායක බවට පත් වෙලා ලංකාවට water bottles එහෙම නැත්නම් බෝතල් වතුර හඳුන්වලා දීලා මේ වෙනකොට බෝතල් වතුර ව්‍යාපාරය නැත්නම් bottle water ව්‍යාපාරය අති දැවැන්ත ව්‍යාපාරයක් බවට ලංකාව තුළ පත් වෙලා තිබෙන්නේ මම හිතන්නේ ඒකට පදනම් වෙන්නේ නැත්තේ ඔබ tourism එක සම්බන්ධ වෙලා හිටි නිසා කියලා මට හිතෙනවා දැන් මේ විශිෂ්ටයෙක් බවට පත් වෙලා මෙවැනි සාර්ථක ගමනක් ඇවිල්ලා අද ගත කරන ජීවිතයක් තියෙනවානේ කොහොමද මේ ලයිෆ් එක එන්ජොයි කරන්නේ දැන් කියලා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමුත් මම බෝතල් වතුර කර්මාන්තය මගේ නිකන් ජීවිතයට හුඟක් සම්බන්ධ දෙයක් ඉතින් ඒ නිසා කොච්චර දිනුන වෙලා ගියත් කොච්චර දිනුනටපත් වුණත් මට තාම ඒක අතාරින්නට බෑ තාම ඒකේ ඉන්නවා තාම මම ෆැක්ටරියට යනවා තාම අනිත් තැන් වලටත් යනවා නියත වශයෙන්ම සම්බන්ධ නූණත් හුඟක් වැඩවලට මගේ අත්දැකීමත් පළපුරුද්දත් ඒ දැනීමත් වැදගත් වෙනවා වැඩ කරන අනිත් අයට ඔව් ඒ නිසා මම ඒවට යනවා විවේකම ගත්තට පස්සෙත් ඒ වගේ මේ කර්මාන්තේ නියලී ඉඳලා මෙච්චර කාලයක් ඉඳලා මම වෙනත් වැඩ කටයුතු රාශියකට එදිරා ඉන්නවා මේ දවස්වල විශේෂයෙන්ම පන්සල් තුනක මම දායක සභාවල ඉන්නවා ඒක ඒක විස්රාම ගියාට පස්සේ පන්සල් තුනක දායක සභාවන වල පන්සල් තුනක පන්සල් තුනකම ඔව් එතකොට ඒ වගේම එක පන්සලක පොඩි හාමුදුරු 20ක් මහාන කරලා ඒ කටයුත්ත කරගෙන යන එක පන්සලක මේ මේ කොළඹවට ඔබ පදිංචි ප්‍රදේශාවට කොළඹවට මාළඹේ මාළඹේ ප්‍රදේශය තුල ඒකත් කරගෙන යනවා ඒ වගේම සමිති සමාගම් ගණනාවක ඉන්නවා ඒකත් කරගෙන යනවා මේ මේ කාලය තුල ඒ ඇරෙන්නට මම මුණුබුරු මිනිබිරිය මට ඉන්න 6 දෙනෙක්. ඒකත් ඉතාමත්ම වැදගත් ජීවිතයකට. විශේෂයෙන්ම ඒ අත්‍යක ජීවිතය ගත කරන්න බොහොම කැමැත්තක් තියෙනවා වගේ මට පේනවා. ගත කරන්නට ලැබීම ඉතාමත්ම අගනා දෙයක්. අපි සන්තෝෂයෙන් ඉන්න පොඩි අයත් එක්ක ඉන්නකොට. ඒ නිසා මම හිතනවා මේ ගමනේ ගිය එක ගමනේ ඉතාමත්ම වටිනා කාල පරිච්ඡේදයක දෙයකට තමයි මම ඇවිල්ලා ඉන්නේ. මේ කාලය තුල. ඉතින් ඒ නිසා අර වෙන වෙහසක් දැනෙන්නේ නැහැ. වෙන අමාරුවක් දැනෙන්නේත් නැහැ.
factory එක ගිහිල්ලා වරුවක් ඉඳලා එනවා අනිකුත් ඒවා වලට කටයුතු වලට සහභාගී වෙනවා ඒක මට මං හිතන්නේ මේ මේ දවස් වල ඉතාමත් සාර්ථකව කරගෙන යනවා ඔව් දැන් ඔබ කියන කතාව තුළ මට අවබෝධ වෙන දේ තමයි ඔබ වෙනුවෙන් විශේෂ දේවල් ඔබ කරගන්නේ නැහැ අනිකා වෙනුවෙන් කරන දේවල් වලින් ඔබ තෘප්තිමත් වෙනවා නමුත් ඔබ වෙනුවෙන් ඔබගේ පුජ්‍යලක ජීවිතය වින්දනය කරන්න යම් කිසි දෙයක් කරනවද එහෙම නැත්නම් කරන්නේම නැද්ද නැහැ තාමත් මම උදේ 4ට නැගිටිනවා රෑ නිදාගන්නේ 8:30 9 වෙනකොට නිදාගන්නවා 8:30 තමයි සාමාන්‍යයෙන් නිදාගන්නේ වෙන කට්ටිය මං ඉතින් ටෙලිවිෂන් බලනවා ඇති එහෙම බලනවා ඇති මම 8:30ට නිදා ගන්නවා 7:30 වෙනකොට කාලා 8:30ට පුදිය ගන්නවා හැබැයි උදේ 4ට නැගිටිනවා ඊට පස්සේ ওই BBC channel හරි CNN channel හරි ඒවා බලමින් පොතක් පතක් මොකක් හරි කියවගෙන ඒක අරගෙන ඒකට යුතු කරගෙන 6:30 විතර වෙනකොට බුද්ධ පූජාව ලෑස්ති කරලා ඒකට උත්සත් කරලා ඒකෙන් පටන් ගන්නවා දවස ඒක තමයි මගේ දිනචරියා ඔව් මෝ කියන කතාව තුළ ඉතාමත් සරල ජීවිතයක් ගත කරන්නේ ඔහු මට හිතෙන විදිහට අද ජීවත් වෙන්නේ ඔහු වෙනුවෙන් නෙමෙයි අනිකා වෙනුවෙන් ඔහු වෙනුවෙන් මේ කරන සුළු දේවල් තුළ යම්කිසි ජීවිත තෘප්තියක් ලබනවා කියන එක හැඟෙනවා අනිවාර්යයෙන්ම මෙතන තමයි මම හිතන්නේ ජීවිතේ නියම තෘප්තිය තියෙන්නේ අනිකා වෙනුවෙන් ජයග්‍රහකෙක් හැටියට තමන් මොකද්ද කරන්නේ අනිත් අයගේ ජීවිත ආලෝකමත් කරන්න ඒක තමයි මේක තුල තිබෙන පණිවිඩය රැඳෙන්න අපි සමග මේ විරාමයෙන් පසු අපි අනුර කුමාරසිංහ ෆාදර් ඔෆ් බොටල් වෝටර් කියන ඒ විරුද්ධාවලිය ලත් මෙතුමත් එක්ක තව තවත් කතා කරමු අනුර ඔබ ශ්‍රේෂ්ඨ කීපයකම නිල්ලා ජයග්‍රහණය කරපු පුජ්‍යලෙක් ප්‍රථමයෙන් මේ පබ්ලික් සර්විස් එකේ එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ ඔබ වැඩ කරන්නේ ඊට පසුව තමයි ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නේ මේ අවස්ථාව කොහොමද ඔබ හඳුනාගත්තේ සහ මේ අවස්ථාවන්ට යොමු වෙලා කොහොමද මේ අවස්ථාවන් තුළ සාර්ථක වුණේ කියන එක ගැන කතා කරුවොත් කිෂු මම 1965 දී තමයි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවෙනි බැච් එකේ නිලධාරියෙක් හැටියට පත්වීම ලැබුවේ එතන ඉඳලා ආයතන 8ක 1990 වෙනකොට රැකියා කරලා තිනු මැතිවන් දෙපාර්තමේන්තුවේ අවුරුදු 5ක් හිටියා ඊට පස්සේ තමයි අනිකුත් ආයතන වලට ගියේ අවසාන වශයෙන් මං හිටියේ රේගු දෙපාර්තමේන්තුවේ හිටියා අවුරුදු 5ක් ඊළඟට අන්තිම අවුරුද්දක හිටියේ සංචාරක අමාත්‍යාංශයේ දැන් ඒක ඕක තමයි මගේ පබ්ලික් සර්විස් එක තුල සේවයේ ගමන ඔය අවුරුදු 25 තිබුණේ ඔය ආයතන තුල ඔය අතර එක අවුරුද්දක් ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා හිටියා ස්කෝලර්ෂිප් එකකට ගිහිල්ලා ඩිප්ලෝමා එක වැඩිදුර ඉගෙන ගැනීම සඳහා ඔව් කැන්බරා වලට ගිහිල්ලා ඒ නියු යුනිවර්සිටි එකේ අවුරුද්දක් ගත කරලා ආවා. ඕක තමයි පබ්ලික් සර්විස් කැරියර් එක. දැන් උතරින් පටන් අරගෙන 90 දී චක්‍රලේඛයක් ආවා රාජ්‍ය සේවයෙන් 4490 කියලා. ඒක ඔප්ෂන් එකක් දුන්නා. අපිට ඕන නම් රිටයර් වෙන්න පුළුවන්. ඕන කෙනෙක්. පෙන්ෂන් නැතුව පෙන්ෂන් උත් ලැබෙනවා. ඊළඟ මාසෙ ඉඳලා පෙන්ෂන් උත් ලැබෙනවා. ඉතින් මම බැලුවා මේක දැන් පෙන්ෂන් උත් හම්බ වෙනවනේ රටගල්. එතකොට ඊට හොඳයි ගිහිල්ලා මොකද කරන්නේ? ඒක තමයි මේ ඉතාමත් වැදගත්ම වටිනාම ප්‍රශ්නේ. මොකද කරන්නේ ගියාට පස්සේ? මුග කඩේ ගෙදර ගිහිල්ලා රිටයර් වෙන එක ලේසි. මම දෙදෙනින් ආව මොන හරි දෙයක් කරන්න ඕනේ. වයස අවුරුදු 50යි. ඔව් 50යි. එතකොට මම 50 වුණාට මට එහෙම දැනුන්නේ නැහැ විදිහක. දැන් මං කියන්නේ අවුරුදු 50 කියලා කියන්නේ තාමත් ජවය තියෙන අපේ වයසේ අය ගැන කතා කරනවා මේ 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 තාමත් යන් අය. ඔව්. යන් ඇටට් යස්. මොකද දැන් එතකොට මේ 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 එතකොට මම අවසාන වශයෙන් හිටියේ සංචාරක අමාත්‍යාංශයේ ඉන්නකොට මම වෙන රටවල් වලට ගිහින් ගියා. වෙන රටවල් සංචාරය කරන්න ගියා. වෙනකුත් ඒව දැක්කා. ලංකාවේ ටුවරිසම් හොටෙල්ස් එක හුඟක් සම්බන්ධකම් තිබුණා. ෆයිව් ස්ටාර් හොටෙල් හැම එකකම සම්බන්ධකම් තිබුණා. ওই අතරේ මම දැක්කේ ලංකාවේ බෝතල් වතුර කවුරුත් ගහන්නේ නැහැ. ඔව්. ඔක්කොම පිටරටින් ගියේ සංචාරකයන් ඉල්ලනවා බෝතල් වතුර සංචාරකයන් බෝතල් වතුර හිටියට ඉල්ලුවට අපිට බෝතල් වතුර නිෂ්පාදනයක් තිබුණේ නැහැ ලංකාවේ ඔක්කොම පිටරටින් ගේනවා බෝතල් වතුර ලංකාවට ගෙනයි පිටරටින් මොන රටවලින්ද වතුර ආවේ ලංකාවට AVN එක ආවා මසාවි කියලා එකක් ආවා මසාවි මම හිතන්නේ මිඩ්ල් ඊස්ට් වලින් වෙන්න ඕනේ AVN කියලා කියන්නේ ෆ්‍රාන්ස් ඔව් විටෙල් එකක් විටෙල් කියတဲ့ බ්‍රෑන්ඩ් ওই තුන තමයි සාමාන්‍ය ජනප්‍රිය වෙලා තිබුණ ලංකාව තුල ඒ කාලේ ටුරිස්ට්ලා තමයි විශේෂයෙන්ම ඔක ගෙනාවේ. අපේ මිනිස්සු කොහොමවත් බෝතල් වතුර බිව්වේ නැහැ. මේ පුරුද්දක් තිබුණේ නැහැ අපේ කට්ටියට කොහෙවත්. ඒක ඒක වස විස හැටියට තමයි ඒ කාලේ පිළිගන්නේ නැත්තේ. ඒ විතරයි නෙවෙයි. විශාල මිලක් මිලක් යන අනිවාර්යෙන්ම පිට රටින් ගෙන වතුර බෝතලයක මිල හිතා ගන්න පුළුවන්. දැනුත් රුපියල් 290ක් වෙන ඒ ඒ
දෙසිය පනයි දෙසිය පනයි පොඩි බෝතල. ඔව්. ඉතින් ඒ කාලේ හැටියට මිනිස්සුන් ගන්න බෑ. විශාල මුදල් ප්‍රමාණයක්. ඒක නිසා මම කල්පනා කරා බෝතල් රතුට කවුරුත් කරන්නේ නැති. ඒකේ මම කරන්න පුළුවන්ද කියලා. හ්ම්. ඉතින් ඒක හරි අමාරු එකක්. මම දන්නේ නැහැ මේ තාක්ෂණය මේ කොහොම කරනවද කියලා. ඔව්. වතුර බැලුවාම ලිඳේ වතුර තියෙනවා අපේ ගෙදර ලිඳේ වතුර තියෙනවා. ඔව්. ඔව්. අනේ තෝණ ලිඳක වගේ තමයි ලිඳේ වතුර තියෙනවා. ඔව්. ඉතින් වතුර හොඳයි කියලා හැමෝම කියනවා. ඔව්. ඉතින් ඒක නිසා මේ මොන ප්‍රදේශය ගැනද ඔබ කතා කරන්නේ? මාළඹ. මාළඹ ප්‍රදේශය ගැන. මේ කැලණි වැලි මිටිආවතේ තමයි මේ කොහොමද නගර පිහිටලා තියෙන්නේ මේ විශාල බෝතල් වතුර කර්මන් තියෙන්නේ. සොෆ්ට් ඩ්‍රින්ක් තියෙන ඔක්කොම නිෂ්පාදනය වෙනවා තියෙන්නේ තේවාවට. මේ ටීම ඉතියා මිටිආවතේ තමයි තියෙන්නේ මේ. ඔව්. ඉතින් මාළඹේ ගෙදර ලිඳෙන් තමයි මම මේ බෝතල් වතුර කර්මාන්තේ පටන් ගත්තේ ඉතාමත් සුළුවෙන් මේ මේ බැක් යාඩ් ඔපරේෂන්. ඒක ට්‍රීට් කරුවේ නැද්ද? ට්‍රීට් කරා. ට්‍රීට් කරන එක දන්නේ නැහැ ඒපාර ගිහිල්ලා. කොහොමද හරියට කරන්න කියලා. කොහොමද කරන්න දන්නේ නැතුව. ඔව්. එතකොට මට උපදේශයක් දුන්නා. ඔයාගේ ලිඳෙන් නම් වතුර පාවිච්චි කරන්න හදන්නේ. ලිඳේ වතුර ටෙස්ට් කරලා බලන්න. මොනවා මොනවද ඉම්පියුරිටිස් මොනවා හරි තියෙනවද කියලා. ඉතින් එහෙම ටෙස්ට් කරලා බැලලා ඒ රිපෝට් එක ගෙනිලා ඒ මගේ යාළුවා කිව්වා මේ හොඳයි වතුර. වතුර හොඳයි. වතුර හොඳයි. පැරාමීටර්ස් හොඳයි. පොඩි ලන්දන් ට්‍රේස් ඔෆ් බැක්ටීරියා තියෙන එච්චරයි මේ ආරෙන්න හොඳයි වතුර හොඳයි කියලා. ඉතින් එපාර මං කිව්වා එහෙනම් දැන් මේ බැක්ටීරියා කොහොමද මේ කොහොමද අයින් කරන්නේ? අයින් කරගන්නේ කොහොමද මම? එයා කිව්වා ඒකද මේ තාක්ෂණයේ එහෙම නැහැ ලංකාවේ. ස්ටෙරිලයිසර්ස් එහෙම නැහැ. එතකොට වෙන UV නැහැ මොනවත් නැහැ ලංකාවේ. එතකොට මං එහෙනම් කොහොමද කරන්නේ මේක කියලා. ඉතින් එයා කිව්වා ලික්විඩ් ක්ලෝරින් දාන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් ලික්විඩ් ක්ලෝරින්. දැන් මේ ලික්විඩ් ක්ලෝරින් දාන්නේ කොහොමද කියලා මං හැවෙයි ඒක ඔයාගේ ඕහෙඩ් ටැංකෙට දාන්න පුළුවන්. දිග පළල උස කිව්වනම් ඒක දාන්න කියලා කිව්වා. ඒක දාලා ඒකෙන් තමයි වතුර අර බැක්ටීරියා නැති කරලා අරගෙන අර කාබන් ෆිල්ටර් එකකින් ඒකත් පියුරිෆයි කරලා සෙඩිමන් ෆිල්ටර් එකකින් මේක කරලා ඊට පස්සේ බෝතල් වලට පුරවන්න පටන් ගත්තා. බොහෝම සුළුවෙන් 750 ml එකකින් තමයි පටන් ගත්තා. බෝතල් තියුනේ නෑ ලංකාවේ. කැප් තියුනේ නෑ ලංකාවේ. ඒ කියන්නේ ග්ලාස් බෝටල්ස් ද පාවිච්චි කරුවේ ඒකට PVC බෝතල් PVC බෝතල් PVC බෝතල් 750 ක්ලියර් PVC ද ක්ලියර් ලා ටින්ට් එකක් තියුණා ලයිට් ටින්ට් එකක් තියුණා ඒකේ ඒක කැප් එක අර මෙහෙම ගහන කැප් එකක් තියුනේ කරකවන කැප් එකක් කරකවන එක නෙමෙයි ඒකල් තියුනේ ඒවා ඒක අරගෙන පාවිච්චි කරලා පටන් ගත්තා ඒක ඒකෙන් තමයි ප්‍රතිචාරය හොඳයි ඒ කාලේ ප්‍රතිචාරය අර ටූරිසම් මිනිස්ටිගත් එක සම්බන්ධකම් නිසා නිසා කන්ටැක්ට්ස් තිබිච්ච නිසා සම්බන්ධතාවය තිබිච්ච නිසා ඒ හෝටල් වල ගන්න පුළුවන් වුණා ඊළඟට ওই හෝටල් කෝපරේෂන් එකේ අවුට්ලට් 10ක් තිබුණේ කාලේ ඒ කාලේ ලංකාවට ඒක ලංකාව. ඉතින් ඒක ඔක්කොටම මේකින්ද මේ දොර ඇරුවානේ මම දැන්න හින්දා දාගත්තා මිනිස්සු. ඒක තමයි මේ අමාරුකමක් තිබුණේ නැහැ මූලික වෙළඳාම කරගන්න. ප්‍රයිඩ් කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි කරේ එතකොට. ප්‍රයිඩ් කියන බ්‍රෑන්ඩ් එකේ. ඒකෙන් තමයි කරේ. ඒක මට මට විශාල සහනයක් වුණා. මොකද ටූරිසම් මිනිස්සු එකේ හිටපු නිසා අර 5 ස්ටාර් කට්ටියයි 5 ස්ටාර් වලට දුන්න කිව්වා. ඒ කට්ටියත් ගත්තා. හොවා අවස්ථාවක් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් දෙයක්. ඒ නිවැරදි අවස්ථාව හඳුනා ගැනීම තුළ තමයි ජයග්‍රහණය තිබෙන්නේ. ඉතින් ලංකාවේ වතුර බෝතල් නිෂ්පාදනයේ නෝන වකවානුවක අපේ අනුර කුමාරසිංහ කියන මේ විශිෂ්ට පුජ්‍යලයා අදහසක් ඇති කරගන්නවා නෑ ලංකාවේ වතුර බෝතල් පටන් ගන්න ඕනේ කියලා. මොකද ටුවරිසම් වල තිබිච්ච සම්බන්ධතාවයත් එක්ක සහ පිටරට සංචාරය තුලින් ඒ දැකපු දේවල් අන් ඔහු දැක්කා අනාගතේ මොන විදියටද ලංකාවේ පරිවර්තනය වෙන්නේ කියලා. ඒ අදහස ගෙනල්ලා ව්‍යාපාරයේ පටන් අරගෙන ඒ ව්‍යාපාරයේ ගොඩනගලා දැන් වෙනම ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඒක ඉතා සාර්ථකව කරගෙන යනවා. ඉතින් ඒ ගමන කොහොමද ආවේ? මොනවද තිබිච්ච අභියෝගයන්? වෙනස් කරපු තැන් මොනවද? රට ගැන ඔහු ධර්ණ මතය මොනවද? මේ වැනි කාරණා ගැන අපි ඉදිරියට කතා කරමු. රැඳෙන්න අපි සමග. අඬ ඔබ රාජ්‍ය සේවයේ වසර 25ක් වැඩ කරුවා. වැඩ කරපු ආයතන 8ක් ගැන ඔබ සඳහන් කිරුවා. රාජ්‍ය සේවය තුළ සාර්ථක වෙන එක හරි අමාරු කාර්යයක් කියලා මම දැන් දන්නවා මේ මාස කීපය තුළ. නමුත් ඔබ සාර්ථක වෙනවා. ඉන්පසුව ව්‍යවසායකයෙක් හැටියට කර්මාන්තයකට සම්බන්ධ වෙලා ඒ කර්මාන්තයත් අති සාර්ථකව පවත්වාගෙන එනවා. ඉතින් මේ ගමන අති දුෂ්කර ගමනක් වෙන්න පුළුවන් කියලා මට හැඟෙනවා. ඔබට මේ ගමන තුළ මුහුණ පාන්නට සිද්ධ වෙච්ච අභියෝගයන් මොනවද? කොහොමද ඒ අභියෝගයන් සාර්ථකව ජයගත්තේ කියන එක ගැන අපි කතා කරමු. මම පළමුවෙන්ම කියන්නට ඕන
භූතල් වතුර කර්මාන්තයේ පළමුවෙන්ම පටන් ගත්ත කෙනා නිසා අභියෝගී රාශියක් තිබුණා. පළවෙනි එක තමයි වතුර පිරිසිදු කිරීමට යන්ත්‍ර සූත්‍ර යනාදී නොතිබීම. හැමදාම මේ ටැංකියට ලික්විඩ් ක්ලෝරින් දාලා මේ වැඩේ කරන්න බෑ. කරන්න බෑ. ඒක ප්‍රධානම අභියෝගයක් තිබුණා පියුරිෆිකේෂන් එක නැති නිසා. දෙවෙනි කාරණාව බෝතල් නැති හින්දා. PVC බෝතලේ වතුර පුරවන්නේ නැහැ දැන්. ලෝකේ ඒක කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඔව්. ඒ වෙලාවේ හැටියට පෙට් බෝතල් ලංකාවේ තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ලංකාවට පෙට් බෝතල් ආවේ 1993. මම මේක පටන් ගත්තේ 90. පෙට් බෝතල් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරමු අපේ ප්‍රේක්ෂකයන්ගේ පහසුව සඳහා. ඔව්. අද තියෙන්නේ පෙට් කියන පොලිඑතිලින් ඒ මෙටීරියල් එකෙන් පාවිච්චි කරන ක්ලියර් ප්ලාස්ටික් බෝතල් එක. ඒ බෝතලේ තමයි ලෝකේ පාවිච්චි කරන්නේ බෝතල් වතුර කර්මාන්තයට. නමුත් මම පාවිච්චි කරේ PVC බෝතලේ. ඒක පාවිච්චි කරේ ඒකෙත් තිබුණේ අර මේ කරකවන මූඩියක් නෙමෙයි. තදගන්න මූඩියක් තිබුණේ. ඒක ගලව ගන්නත් බෑ. ඉතින් ඒ විදිය ඒකට ඒකත් ලොකු අභියෝගයක් අපිට මම මුහුණ දුන්නා. තුන්වෙනි අභියෝගය තමයි මේ සයිසස් කීපයක් තිබුණේ නෑ බෝතල්. එක සයිස් එක 750 විතරම. 500 තිබුණේ නෑ 1 ලීටර් තිබුණා. ඒ ලංකාවේ නිෂ්පාදකෙක්ගෙන් තමයි ඒ ප්ලාස්ටික් බෝතලේ ගත්තේ. ප්‍රධාන පෙළේ නිෂ්පාදකෙක්ගෙන් තමයි ගත්තේ. අත්ත වශයෙන් මේ නිෂ්පාදක කොයිතරම් මට කුළුපගු වුණාද කියවන මට බෝතල් 5000 පළවෙනි 5000 දුන්නේ නිකන් නොමිලේ දුන්නේ. ඔතුමා ගිහිල්ලා අලුතෙන් එකක් පටන් ගන්න මම ඒගේ සහයෝගය දෙන්නම් මේ 5000 බෝතල් දෙන්නම් මම නිකන් කැප් 5000කට ආරම්භ කිරීම. ඒ මහත්මයා මට ඒක ඒ විදිහට තමයි දුන්නේ. ඊට පස්සේ අවුරුදු 3ක් විතර ගියාට පස්සේ තමයි ඔන්න පෙට් බෝතල් ලංකාවට එන්න පටන් ගත්තේ. එක එක සයිසස් වලට පුළුවන් වුණ එක කරන්න. දැන් පළවෙනි අභියෝගයේ පියුරිෆිකේෂන් සිස්ටම් එක නොතිබීම. දෙවෙනි අභියෝගයේ ඇසුරුම් කරන ඒ කියන්නේ බෝතල් නියම ප්‍රමාණයෙන් නොතිබීම. තුන්වෙනි එක තමයි මාකටින් කිරීමට තියෙන අපහසුතාවය. ඔබතුමාට මම කියන්නම් එක කාරණාවක්. වෑන් එකේ මේ බෝතල් පෙට්ටි දාගෙන යනකොට දැන් පොලිසියෙන් නැවැත්තු එක දාත්ත. දෙමට කොට පැත්ත. නවත්තර මොනවද ගෙනියන්නේ මේ? වතුර. වතුර? බෝතල් ලංකාවට අලුත් දෙයක්. පොලිසියෙන් අරන. වතුර ට්‍රාන්ස්පෝර්ට් කරන වකවානුවක් නෙමෙයි ඒ. අරනවා මේ මොකද්ද? ඉතින් අර කඩලා පොලිසියෙන් අර කාඩ්බෝඩ් පෙට්ටි කඩලා කො බෝතල් ගන් බෝතල් ගන් බෝතල් මොනවද මේ? ඈ මද්‍රව්‍ය කියලා හිතන්නේ කසිප්පු මේ කල්ල බොන වතුරනේ දැන් ඒ පාර පුෂ්කරගෙන දැන් බල වතුරත් තිබුණානේ බෝතල් වලද කියලා ඒ වකවානුවේ තමයි මේ බෝතල් වතුර ලංකාවේ පොලිසියෙන් ලංකාවට නුහුරු දෙයක් ලංකාව අත්විඳපු දෙයක් නෙමෙයි පුෂ්කරේ හොඳ වෙලාවට නවත්තලේ මේ කරේ නෑ අච්චරෙන් කියලා යන්න දුන්නා මං හිතන්නේ ඒක 1992 විතර ඒක සිද්ධ වුණේ ඒ වාහනේ යනකොට 93 තමයි ඊට පස්සේ මම ඇමරිකාවට ගිහිල්ලා මේ ওই ගැලුණු පහේ තාක්ෂණය මම අරගෙන ආවේ මේ මේක පොඩියෙන් ගිහිල්ලා ප්‍රයිඩ් කියන එකෙන් ගිහිල්ලා ඊට පස්සේ මම ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් බොටල් වෝටර් ඇසෝසියේෂන් එකේ සමාජිකෙක් වුණා සමාජික වුණ නිසා මට ලැබුණා ඒගොල්ලන්ගේ මැගසින්ස් 5-3කට සැරයක් පිට වෙන මැගසින් එක ලැබුණා. මේ මැගසින් බැලුවම තමයි මට තේරුනේ ලෝකයේ බෝතල් වතුර කර්මාන්තේ කොච්චර දියුණු මට්ටමකද තිබෙන්නේ කියනවාද කියලා. ඒ විතරක් නෙමෙයි එක එක අලුත් විදිය බෝතල් දැක්කා. ගැලුම් පහේ බෝතල් දැක්කා. ඩිස්පෙන්සර්ස් ඒවා දැක්කා. කූලර්ස් වල දැක්කා. නමුත් ඒවා දැකලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ කාලේ මේ විදියට තාක්ෂණය තිබුණේ නැහැ සම්බන්ධතාවයක් ගොඩනගන්න. නමුත් ඒගොල්ලෝ කිව්වා ඇවිල්ලා බලන්න කියලා ඇමරිකාවට ඇවිල්ලා. ඇමරිකාවට එන්න කියලා ආරාධනා කරා. ඒ බාර මම 1994 ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ඒගොල්ලන්ගේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙලා කර්මාන්තශාලාව 2-3කටම එකගෙන ගියා. ගැලුම් පහේ තියෙනේවා. ඒ වගේම ඩිස්පෙන්සර්ස් ওই කූලර්ස් එහෙම තියෙනේවා හදනේවා. ඒ හැමතැනකට එක ගිහිල්ලා ඒ සම්බන්ධතාවයේ කොච්චර ගොඩනැගුණාද කිව්වනම් මම එහෙන් පිටවෙලා එන දවසේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරේ ඉඳලා එන දවසේ කිව්වා ඒ ඇමරිකන් ජාතිකයා කිව්වා මම ආසයි උඹලගේ රටට ඇවිල්ලා බෝතල් වතුර කර්මාන්තේ සම්බන්ධ වෙලා ෆැක්ටරියක් අරින්න කැමතියි කියලා. ඉතින් ඇමරිකන් කාර්යය එහෙම කිව්වට මං හිතුවේ නෑ මේ මනුස්සයා ඒවි කියලා ලංකාවට. මොකද අපි යුද්ධයක් ඔබ සමග එකතු වෙලා ව්‍යාපාරය කරන්න සමග එකතු වෙලා ව්‍යාපාරය කරමු කියලා තමයි එයා යෝජනා කරේ. මේ ඉන්වෙස්ටර් කෙනෙක් කොටිම මේ කියන්නේ. ඉන්වෙස්ටර් ඇමරිකන් ඉන්වෙස්ටර් ප්‍රිපෙයාර්ඩ් ටු කම් ටු ශ්‍රී ලංකා ටු ස්ටාර්ට් අ ප්‍රොජෙක්ට් විත් මී.
bottled water. So even if potential like make it in a well the parimava prasarane vela avasha pramane volume at the end at the emanata forecast at the end Hari, oh, Harima, interesting. Katavak, me Lanka, what Aludhyak, Hanunala Dila, Aludhya, Samajet, Nurunisa, Labu Adakim, Ganat, Hukatakirwa, Luku effort, Tekak, Luku Pratnyat, Darana, Siddha Nati, make a market garana, Tavata, Rasavat Kata, Etikilamata, Ethan, Aking, Ubata, Luku Padam Tibi, Randin Napi Samaga, may Vira Pasu, Navata Hamu. ඔබ ජේෂ්ඨ පුරවැසියෙක් කියලා හඳුන්වන්නේ මම හිතන්නේ ඔබට කරන ගරුත්වයක් හැටියට මම දකිනවා අති සාර්ථක ගමනක් ඇවිල්ලා තිබෙනවා ඉතින් ඒ නිසා මේ ගමන තුළ සමාජයට ලොකු මෙහෙවරක් ඔබ කළා තිබෙනවා කියන එක මට හැඟෙනවා වතුර බෝතල් කර්මාන්තය ලංකාවට හඳුන්වලා දීමත් ඒකත් ඉතාමත් විශිෂ්ට දෙයක් අද මේ රටේ තිබෙන තත්ත්වය ගැන කතා කරනවා නම් A contribution, say Manatang, a Samajeta, Ratata, Deepu Daikatwan, Saha, Denata, a Kurana Daikatangana, Apikatakarum Mama Botha Lotur Karmante, our passe, Hungak Denik, Hungak Denik, make it in the Patangata. Our Dekatuna Quitriana got a puddy botha, we can pansi both the Wagi Deval, Nishpada Nekala, Beda Harinder, Godak Denik in the Patangata, may our do Pak Quitriana got. එතකොට දැන් ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකන් කට්ටියත් එක්ක ඇවිල්ලා අපි ඇමරිකන් කියන සමාගම ඇති කළා ඇමරිකන් ප්‍රීමියම් සමාගම ඇති කළා මම අත් වශයෙන්ම ඒක විශාල විශාල ප්‍රොජෙක්ට් එකක් නිසා මට සිද්ධ වුණා ඇමරිකන් එක්කෙනත් මට කිව්වා තවත් කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් ඔබතුමාට සහායට ගන්න වෙනවා මේකට ඒකට හේතුව ඔබතුමා රාජ්‍ය සේවයේ හිටපු නිලධාරී. ඔව්. ඒ නිසා ව්‍යවසායකයෙකුගේ තියෙන අත්දැකීම් ඔබතුමාට නැහැ අඩුයි. ඔව්. ඒ නිසා ව්‍යවසායකයෙක් පැත්තෙන් තියෙන අත්දැකීම් තියෙන එක්කෙනෙක් ඕනේ. කෙනෙක් මේකට සම්බන්ධ කරගත්තොත් ව්‍යාපාරේ වඩා සාර්ථකව ගෙනියන්න පුළුවන් කියන අදහස තුළ තමයි මේ යෝජනාව ගේන්නේ නැත්නම්. ඒ යෝජනාව ගේනවා යා ඒ අනු. එතකොට අපි ගැලුම් පහේ බෝතලේ ඔබතුමා කිව්වා ඒක ඉදිරිපත් කරා. හ්ම්. දැන් පොඩි බෝතලේක 500 බෝතල්ලේ ඒවත් වලටත් මිනිස්සු ආවා ලංකාවේ. තවත් නිෂ්පාදකයන් බිහි වුණා. හ්ම්. තැන් තැන් වලින් බිහි වුණා. ගැලුම් පහේ බෝතලේ ඉදිරිපත් කර වෙලාදී ඩිස්පෙන්සර්ස් එක ලංකාවට අපි ඉස්සෙල්ලාම ඉදිරිපත් කරාම ඒකනම් නැවතවල ඒකට එන්න නම් අවුරුදු 7ක් විතර ගියා තව නිෂ්පාදනයකට එන්න තරගකරුවන්ට ඒ වෙළඳපළට ඇතුල් වෙන්න අවුරුදු 7ක් විතර ගියා ඒ වගේම මූණ පාන්න සිදු වුණ තවත් විශාල ප්‍රශ්නයකට ගැලුම් පහේ බෝතලේ අරගෙන අපිට ඇමරිකන් ජාතිකයන් කිව්වේ මේ වෙළඳ කටයුතු කරනකොට මාකටිං කරනකොට එක ප්‍රදේශයක් අරගෙන ඒ ප්‍රදේශය තුල කොළඹ එක ගත්තා නම් කොළඹ එක තුල සම්පූර්ණයෙන්ම ඒ ගෙවල් ආවරණය වෙන පරිදි මාකටිං කරන්න. හ්ම්. ඇඩ්වර්ටයිස් කරන්න යන්න එපා. හ්ම්. ඕනම ගෙදරකට ගිහිල්ලා හොඳ ගෙවල් කොළඹ හතේ තියෙන ගෙවල් වලට ගිහිල්ලා මේ කූලර් එකකුයි බෝතල් දෙකකුයි දාලා එන්න. හ්ම්. මේක ඔයාලා බීලා බලන්න. සාමාන්‍ය ගෙවල් වෙන්න බෑ මේවා ඉහළ පන්තියේ ගෙවල්. ඉහළ පන්තියේ ගෙවල්. යුතුයි ඒ සමාජය තුල. ඒ සමාජයට තමයි යන්න කිව්වේ. එන්ට උනේ ඒ සමාජයට තමයි ඉස්සෙල්. හ්ම්. ගිහිල්ලා මේ බෝතලේ තියලා අපි කියමු කොළඹ හවුටන් ප්ලේස් කියලා. ඔව්. ගිහිල්ලා බෝතල් දෙකකුත් එක්ක අර කූලර් එක තියලා යන්නද කියලා ඇහුවම හුඟක් කට්ටියකෝ එපා ගෙනියන්න. මේවා අපිට එපා. මේ මොනවද දන්නේ නැහැ මේක තියෙන්නේ. හ්ම්. සමහර ගෙවල් වල එහෙම කිව්වා අපිට. හ්ම්. සමහර ගෙවල් වල නම් කිව්වා තියලා යන්න ඕක කියලා. හ්ම්. මේ ඇමරිකන් කාර්යාලයේ උපදෙස් දුන්නේ ඔය තියලා ඉන්න. හ්ම්. මිල ගැන කතා කරන්නත් එපා. ඔක කොහොමද දෙන්නේ කියලා කතා කරන්නත් එපා. දැන් ඒක තමයි පළවෙනි මේ මේ Marketing strategy එක වුණේ අලෙවකර උපක්‍රමයේ වුණේ බුදුමා දන්නවත් මට වැඩි මේ මාකටිං ගැන එතකොට කොහොම හරි ඊට පස්සේ සතියකට පස්සේ ගිහිල්ලා අහන්න කොහොමද කියලා වතුර කොහොමද මොඳද එක්ස්පීරියන්ස් එක කොහොමද අත්දැකීම කොහොමද ඊට පස්සේ තමයි ඔය මිල ගණන් කතා කරන්නේ දැන් ඒ විදිහට තමයි කරේ එතකොට ඒක හරි ස්ලෝ ප්‍රෝග්‍රෙස් එකක් මේක දැන් ඉතින් මාස ගාණක් ගියා අපිට අර ගෙන ආපු බෝතල් ටික විකුණ ගන්න මාස ගාණක් ගියා ඉතින් ඒක අවුරුද්දක් දෙකක් විතර යනකල් තමයි අභියෝගයක් වෙන්න. ඒක 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 කරගන්න බැරි වුණා. ඒ වගේම ලංකාවේ කොච්චර ওই ලොකු ගෙවල් තිබුණත් ඔය කොළඹ හතේ එහෙම තිබුණාට මේක ඉදිරිපත් කර වෙලාවේදී 100%ක් අය ඒකට කැමති වුණ නැහැ ගන්න. කැමති වුණ නැහැ ගන්න. ඔව් අපි කතා කරන්නේ ඔබ විසින් සපේන දායකත්වය සම්බන්ධයෙන් ආනේ
එතකොට ඒ සම්බන්ධයෙන් අපි වැඩිපුර කතා කරනවා නම් මොනවද වෙන ඒ ඒ දුන්න දායකත්වය අනිකුත් අංශ තුල බෝතල් වතුර කර්මාන්තයට ආවා 2005 වෙනකොට. ඔව්. 400ක් විතර ආවා. 300ත් 400ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදකයන් බිහි වෙලා තිබුණා. එතකොට මම දකින්නේ කොච්චර දිනක ඒකට දායක වුණාද එතකොට? එතකොට ඒ ඔබ ලැබුණාද? ඔබ ඒකට නායකත්වයේ සපයපු නිසා ඔබ ආරම්භ කරපු නිසා තමයි කර්මාන්තයක් හැටියට මේක දී වුණේ. ඇත්ත වශයෙන්ම. ඇත්ත වශයෙන්ම. හැබැයි එතින්දි ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද හැප්පැසඩ් විදියට තමයි අර ඒක 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 කිසිම සැලැස්මක් නැතුව ඒ විදිහට තමයි දිනුනේ පටන් ගත්තේ. ඔබ සමාජ සේවාව පැත්තෙන් අනිකුත් අංශ වලට යොමු වෙලා තිබෙනවානේ. ඒ සම්බන්ධයෙන් කතා කරුවොත් ඒ කියන්නේ දායකත්වය රටට තරුණ පරපුරට නෑ. එහෙම 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 කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ ඇත්ත වශයෙන්ම මේකට. එහෙම කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම සමාගමක් වශයෙන් අපි නිකුත් ඒ වලට සම්බන්ධ වුණා. ඔව්. නා මිනිසුන් අතර ಗುಣ වගාවන් කරන්නට තරුණ පරපුර නිවැරදි මාර්ගයට යොමු කරන්න ඔබ දහමටත් සම්බන්ධ වෙලා තිබෙනවා. ඔබේ කාලය විශාල වශයෙන් වැය කරනවානේ ඒ තුලින් දායකත්වයක් ලැබෙනවානේ. ඒ ගැන කතා කරුවොත් හරි. මම 1996 එවකට හිටපු දොඩංගුඩ ඇමතුමා වෘත්තීය පුහුණු අධිකාරියේ ඇමතුමා එයා මට ආරාධනා කරා ටර්ෂරි වොකේෂනල් එඩුකේෂන් කමිෂන් එකේ සභාපති වෙන්න කියලා. ටීවීසී එකෙත් වෘත්තීය පුහුණු අධිකාරියෙත් සභාපති වෙන්න කියලා ආරාධනා කරා. මේ දෙකම තරුණ පරපුරට වෘත්තීය අධ්‍යාපන දෙන්න හදපු ආයතන දෙකක්. මමගේ සභාපති වැඩිහිටියට අවුරුදු 4කට වැඩි කාලයක් සේවය කරා. එතෙන්දි මම තරුණ පරපුරට අලුත් වෘත්තියෙන් හඳුන්වලා දුන්නා. විශේෂයෙන්ම ඒක එකක් මම කරපු දෙන්නේ තරුණ පරපුර වෙන්නේ. මම ඩයිවිං පාඨමාලාවක් කරා අම්බලංගොඩ. ඩයිවිං ඩයිවර්ස්ලා පුහුණු කරා අම්බලංගොඩ. එතකොට ඒක අලුත්ම දෙයක්. රයිට්. ස්වර්ණාභරණ පාඨමාලාවකුත් කරා. ඒකත් අලුත් දෙයක්. ඔව්. අපිට තව කාලේ තිබුණා නම් තව ඒ දායකත්වයන් ගැන කතා කරන්න තිබුණා. නමුත් ඔබ කතා කරපු දේවල් තුළ දායකත්වයේ මොන මට්ටමේ තිබුණද කියන එක මම හිතන ප්‍රේක්ෂකයන්ට බොහොම පැහැදිලි ඇති. අපි ඊළඟ කොටසේදී කතා කරමු මොහුට මූණ පාන්ට සිද්ධ වෙච්ච අභියෝගයන් සහ කොහොමද ඒ අභියෝගයන් ජයගත්තේ කියන එක සම්බන්ධයෙන්. රාජ්‍යංශයේ වසර 25ක් වැඩ කළා, ව්‍යාපාරංශයේ මෙපමණ කාලයක් නිල්ලා ඉන්න ඒ ගමන තුළ ඔබට මතයක් ඇති රට ගැන ඔබ මොකක්ද හිතන්නේ? මේ රට යන විදිය හරිද, රට යන විදිය වැරදි නම් කොතනද වැරදි, වැරද්ද කොහොමද නිවැරදි කරගන්නේ, රට හදන්නේ කොහොමද, රටේ මිලියන 21.5ක් වන ජනතාව බලාපොරොත්තු වෙන ඒ රට නිර්මාණය කරන්න අපි මොකක්ද කළ යුත්තේ කියන එක ගැන කතා කිරුවොත් ඉතාමත්ම අමාරු ප්‍රශ්නයක් ඒ. සහ කතා කළ යුතුම ප්‍රශ්න. සහ කළ යුතුම ප්‍රශ්නයක් ඒකත් මම කිව්වේ 1965 තමයි පරිපාලන සේවයට බැඳුනේ. ඊට කලින් මම පෙරදෙනේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ 1960 ඉඳ 63 දක්වා. මම ওই කාලය තුල එදා ඉඳලා අද දක්වා රාජ්‍ය සේවය අවුරුදු 25ක් හිටියා. මේ කාලය තුල දැක්කේ අපේ රටේ දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජික වශයෙන් ක්‍රමක්‍රමයෙන් අවුරුද්දෙන් අවුරුද්ද, ආණ්ඩුවෙන් ආණ්ඩුවට පිරිහෙමින් යන ගතියක් තමයි අපි දුටුවේ. මම රාජ්‍ය සේවයේ පටන් ගන්නකොට සම්පූර්ණ නිදහස තිබුණා. ඒ තියෙන රාජකාරී කටයුතු කරන්න කිසිම බාධාවකින් තොරව මට ඕන එක මට කරන්න පුළුවන්, හොඳ දේ කරන්න පුළුවන්, කිසිම බාධාවක් තිබුණේ නැති රාජ්‍ය සේවයක අපි හිටියේ. ඒ වකට ක්‍රමක්‍රමයෙන් ඒක පොලිටිසයිසේෂන් එකක් වෙමින් ගියා. ඒ නිසා රාජකාරී කටයුතු කිරීමේ යම් ප්‍රමාදයන්, යම් අපහසුතා වෙන වලට මුහුණ පෑ. ඒක මම දකින්නේ අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රමක්‍රමයෙන් ඒ විදිහට සිද්ධ වෙමින් ගියේ. දැන් ඒ මං කියන කාලේ 1965 ඉඳලා අද දක්වා වෙනකොට එතකොට අවුරුදු 50කට වැඩි කාලයක් ගිහිලා. ඉතින් ඒ කාලය තුල මේ කොයිතරම් දුරට ඒ පිරිහිලා තියෙනවද කිව්වනම් දැන් රාජ්‍ය සේවය ගැන මට දකින්නේ දුකක්. මට ඇති වෙන්නේ ඇත්ත වශයෙන්ම දුකක්, කනගාටුවක් ලැබෙනවා. මොකද යාට සෝබ යෝජනා කරන්නේ ඒ තිබුණු
රාජ්‍ය සේවය තමයි රටට හරි. ඒ නිසා එවැනි රාජ්‍ය සේවයකට නැවත වතාවක් ලංකාව යා යුතුයි කියන එකද? මම අනිවාර්යයෙන් මේක හිතනවා. දැන් රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන් ගැන මට දුක හිතෙන්නේ ඒකින්ද. මොකද අපි කරපු දේ දැනට කරන්න බෑ. මේ මෙලා. ඇයි කරන්න බැරි? කරන්න බැරි ඒ හැමතිස්සෙම කාගෙන් හරි එක්කෝ දේශපාලන වශයෙන් තීරණ බලපෑම් ඇති වෙනවා. මැදිහත් වීම ඇති වෙනවා. කියලා ඕන කරන්න. මම ඔද උදාහරණයක් කියන්නම්. එක්ස්ට්‍රෝ ලංකා මැගසින් එක. ඔව්. මං සංචාරක අමාත්‍යාංශින්න කාලේ ඒකට ත්‍රිසිරියකින් අවසරය ගන්න කවුරුත් අවසරය ගත්තේ නැහැ කියලා. හැමදාම එතෙන්ට ගිහිල්ලා ඒක 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 ෆේල් වෙනවා. දැන් දනුත් මිස්ටර් මෙයා මේ මති කරනවා ඒක. ඔව්. ඒකට මං අවසරය දුන්නේ ගෙනියලා බණ්ඩාරගාට ගෙනියලා මේක හොඳ එකක් මේකට අපි අවසරය දෙමු. ඔව්. මගෙන් ඇහුවා අමතුරයා මේක අනුමත කළා තියෙනවා. මම කිව්වා අමතුරයා අනුමත කළා තියෙනවා. ඔව්. නමුත් අමතුරයා අනුමත කළා තිබුණේ නැත. ඔව්. මම එසේ කියලා මං මිනිස්සුන්ට ඇවිල්ලා කියලා මං කිව්වා මෙහෙම එකක් තියෙනවා මම නෙවෙයි මේක තමයි හරි දේ මේක කරන්න ඕනේ කියලා කිව්වා. එයා කිව්වා මම බොහොම අමතුරයා ඒක පිළිගත්තා. ඒක පිළිගන්නේ නැහැ කිව්වා බොහොම හොඳයි කළා අපේ කියලා. ඒ මැගසින් එක අදටත් යනවා. ඒ මැගසින් එක ගහන මහතුරු අද දක්වා මට නොමිලේ මේ මැගසින් එවනවා අද දක්වා. ඒක කියන්නේ 1990 ඉඳලා. අද දක්වා තාම එවනවා. ඔව්. ඉතින් ඒ කට්ටිය පිව්වා ඔබතුමා එදා කර වැඩේට කලගුණ සැලීම කීමක් වශයෙන් අපි ඒ ගහන හැම මැගසින්ස්ම ඔබතුමාට නොමිලේ ගෙදරට එවනවා කියලා. ඔව්. ඒක 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 එකක් දක්වමු. ඔව් කතා කරන්නේ රාජ්‍ය පරිපාලන සේවය තුල අර එදා තිබුණු සංස්කෘතිය ඒ ක්‍රියාපටිපාටිය තිබුණා නම් රාජ්‍ය සේවය මීට වඩා ශක්තිමත් සහ තීව්‍ර දෙයක් එහෙම නැත්නම් කාර්යක්ෂම සේවයක් බවට පත්වීමේ හැකියාව තිබුණා කියන එක අද ඒ තත්ත්වය නැහැ කියලා ඔබ කියනවා. ඊට අමතරව ලංකාවේ කොතනද වෙනස් වෙන්නේ යුත්තේ කොහොමද අපි වෙනස ඇති කරන්නේ? මේක මේ මේක දවසකින් දෙකකින් තුනකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔව්. එහෙමනම් අධ්‍යාපනයෙන් පටන් ගන්න වෙනවා. අධ්‍යාපනයෙන් පටන් ගන්න වෙනවා. අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේද? අත්‍යවශ්‍යයෙන්ම වෙනස් වෙනවා. කොතනද වෙනස් වෙ යුත්තේ? ඉස්කෝලේ පොඩි පන්ති වල ඉඳලාම ඒ ළමයින්ට අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන්න වෙනවා. විෂයන් තුල ඇති කරගෙන යන්න ඕන. ප්‍රායෝගික දැනීමක් පොඩි කාලේ ලබා දෙන දැන් කටයුතු කරගෙන යනවා. ඒක තවදුරටත් වැඩි වර්ධනය කරන්න ඕන. දැන් ඊයේ පෙරේදා තිබුණා BMI සීට් එකේ ප්‍රදර්ශනයක්. ඔව්. හොඳ ප්‍රදර්ශනයක් තිබුණා. නවනි පෙම් සම්බන්ධයෙන්. ඔව්. හොඳ ප්‍රදර්ශනයක්. අනේ ඒ වගේ ඒවා දිනු කරන්න ඕන තවදුරටත් ලංකාවේ. තව එකක් මම කියන්න ඕන. ලංකාවේ ගාක් දෙනෙක් පිටරට ගිහිල්ලා එනවා. ඔව්. ඒ ගිය හැම කෙනෙක්ම වගේ කැමති ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න. නැවත වතාවක්. ඔව්. නැවත වරක් වැඩ කරන්න. ආවම එයාට ලැබෙන්නේ නැහැ තනක්. ඔව් ලංකාවේ ඉගෙනගෙන ලංකාවේ රැකියාවක් කළා පිටරට ගිහිලා රැකියාවක් කළා ඒ ලබා ගන්න අත්දැකීම් නැවත වතාවක් ලංකාවට ගෙනල්ලා ඒ දැනුම පාවිච්චි කළා යම් කිසි අගයක් රට වෙනුවෙන් නිර්මාණය කරන්නට අවස්ථාවක් රට තුල නැහැ. ඒකේ ඒ වුණාට කලකිරීමටපත් වෙච්ච ඒ අය නැවත වතාවක් යනවා ඒ රටවල් වලට. ඒ රටවල තාම ඒ අය කැමති ලංකාවට වැඩ කරන්නේ. ලංකාවේ ඇවිල්ලා වැඩ කරන්න කැමති. ඔව්. නමුත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එනේ මේක විශාල ප්‍රශ්නයක්. මොකද ඒ කට්ටියගේ දැනීම තියෙනවා, එක්ස්පීරියන්ස් එක දෙනවා, පළපුරුද්ද තියෙනවා, ලංකාව ගැන ආදම්බරය අගය කරනවා. ඒක නිසා තමයි අවුරුද්දකට සැරයක් හෝ දෙකකට සැරයක් මෙහෙ ආවිල ගත කරලා යන්නේ. ඉතින් ඒ අයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක ක්‍රමයේ විදිහට. ඔබ කියනවා මේ රට යන ක්‍රමය තුළ විශේෂයෙන් රැකියාව වෙළඳපොළ තුළ අපිට සිස්ටම් එකක් එහෙම නැත්නම් ක්‍රියාපටිපාටියක් තිබිය යුතුයි. මේ අය පිටරට ගිහිල්ලා අත්දැකීම් ගෙනාවාම ඒ අයව පාවිච්චි කරන්න ඒ අයව ඒ ස්ථානවලට යොමු කළ එයාගෙන් වැඩ ගන්න සිස්ටම් එකක් ලංකාව තුළ හැදිය යුතුයි. අත්වශ්‍යම සමහර ඉන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා කැමති අයලා වැඩ කරන්න. ඔව්. ඒගොල්ලෝ ඇමරිකාවේ එහෙම ලංකාවේ ඩොක්ටර්ස්ලා ඉන්න. ඒගොල්ලෝ කැමති අයලා වැඩ කරන්න. ඒගොල්ලෝ කියන්නේ අපිට ඔපචුනිටි එකක් දෙන්න අපි නොමිලේ වැඩ කරන්නම් ඇවිල්ලා. එහෙම කියන අයත් ඉන්නවා. රෙකග්නයිස් කරන්න. ඔව්. ඒක රෙකග්නයිස් කරලා ඇවිල්ලා මෙහි වැඩ කරන්න කැමති අය ලංකාවේ. ඉතින් ඒ අවස්ථාව දෙන්න දිනු කරන්න ඕන ක්‍රමය. දේශපාලඥයන් පරිපාලන ඇගදී නොගසීම කරනවා නම් දේශපාලඥයන් දේශපාලනය කරන්න පරිපාලකයන්ට පරිපාලනය කරන්න අයට ස්වාධීනව වැඩ කරන්න අවස්ථාව දෙන්න. ඔව්.
මයිදන්නේ ඉතමත් වැදගත් කාරණා කීපයක් සම්බන්ධයෙන් මෙතුම කතා කෙරුවා ඔහුගේ ඒ ආපු ගමන තුල තිබෙන අත්දැකීම් පාවිච්චි කළා මේ වෙනස් වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙ යුතුයි මේ අත්දැකීම් තියන අය මේ සම්බන්ධයෙන් කියන්නේ ඉතින් ඒ බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා අඩුම ගානේ දැම්වත් ඒ වෙනස් කල යුතු දැන් වෙනස් කරනවා නම් මම හිතන්නේ අදට වඩා හොඳ රටක් හෙට නිර්මාණය කරන්න බිහි කරන්න අපිට හැකියාව ලැබේ. අනුර පොදුවේ ගත්තාම ඔබ ඉතාමත් සාර්ථක පරිපාලන සේවකයෙක් සහ ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක්. නමුත් මේ ගමන ඔබ මෙතෙක් සඳහන් කරපු දේවල් තුල අපි දන්නවා ඊතරම් සුන්දර ගමනක් නෙමෙයි. නමුත් මේ ගමන තුල තිබෙන්නේ නැතිනේ ඔබට කතා කරන්නට අවස්ථාව නොලැබුණු විශාල අභියෝගයන්, ප්‍රබල අභියෝගයන්. මේ අභියෝගයන් මොනවද? කොහොමද මේ අභියෝගයන්ට ඔබ මුහුණ දුන්නේ? විශාල අභියෝගයන් ලැබුණේ මට ලැබුණේ නැහැ විදියට. විශාල අභියෝගයන්. නමුත් සමහර අභියෝගයන් ලැබුණා. උදාහරණයක් හැදීර අපි බෝතල් වතුර කර්මාන්තය කරගෙන යනකොට තවත් මේ මෑතකදී අපි විශාල ඉඩමක් ගත්තා. ඒ ඉඩම අරගත්තේ විශාල මේ ටියුබ් වෙල්ස් ගාලා ඒක ඇතුළේ කර්මාන්තශාලාව වර්ධනය කර තව කර්මාන්තශාලාවක් ඇතුළ හදන්න. නමුත් විශේෂයෙන්ම ගම්මුන් වටේට ඇවිල්ලා කිව්වා මේක ටියුබ් වෙල් ගන්න දෙන්න බෑ, වතුර අදින් දෙන්න බෑ එහෙම කියලා. මේ අවුරුදු දෙකක් තිස්සේ අපි නඩු කියන එකට. ඔව්. ඊට අමතරව ෆේල් වෙන්න ගියපු අවස්ථා නැද්ද? මේ වැටෙන්න උන්න මෙන්න තිබිලා ගොඩ ආපු අවස්ථා එහෙම ඔබේ ජීවිතය තුළ? එහෙම තිබුණේ නැහැ මගේ ජීවිතය තුළ. එකම අවස්ථාව තුන 1977 මගේ ජීවිතය තුළ. ඒක සමාන. මොකද්ද? ඔව්. මොකද්ද ඒ? ඒක තමයි රාජ්‍ය සේවයේ වුණ රාජ්‍ය සේවකයෙක්ට වෙන්න පුළුවන් ඒක. ඔව්. ආණ්ඩු වෙනස් වීමක් වුණා 77 මාව හංගඩු ගහලා තිබුණා. එක දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් හැටියට. ඒ නිසා මට මාස දෙකක් ඇතුළත මාරුවීම් පහක් ලැබුණා. මාස දෙකක් ඇතුළත මාරුවීම් පහක් ලැබුණා. ඒ අද විතරක් නෙමෙයි, එදත් තිබිලා තියෙනවා දේශපාලන පරිගණක. ඒක තිබුණා, ඒක තිබුණා, ඒක තිබුණා. ඒක තිබුණා. ඉතිහාසයේ නම් තිබුණා දේශපාලන පරිගණක. ඒක ඒක සාමාන්‍ය දෙයක් ඒක. මේ පාටන් පාස් රටේ සංස්කෘතියේ කොටසක්. කොටසක්. ඒක ඔස ඒක පිළිගත්තදින් හරි. ඒ මම ඒක වැටුනේ නැහැ. පස් වලකට මාරු කරලා කොළඹමයි. එහෙම රවුමට ගිහිල්ලා ආවා. ඒක 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 මම අත්දැකපු මුදා කටුක අත්දැකීමක් ඒක. මොකද නෝ රයිම් ඕර් රීසන්. දෙවෙනි එක තමයි ඕස්ට්‍රේලියාවේ මම ස්කෝලර්ෂිප් එකට ගිහිල්ලා එනකොට ෆස්ට් සෙමිස්ටර් මම මට හම්බුනේ ඒස් දෙකයි බී එකයි ෆස්ට් සෙමිස්ටර්. හරි. එතකොට ආවා ලියුමක් හයි කමිෂනට ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකන් හයි කමිෂනට. වහාම මේ මෝ වහාම ලංකාවට එවන්න. මේක කම්ප්ලීට් කරන්න එපා කියලා. ඒක මොකද ඒකට හේතු වුනේ? ඒකට හේතු වුනේ මම ඒ කාලේ කරා පරිපාලන සේවා විභාගේ ප්‍රතිඵල ගෙනවා විභාග දෙපාර්තමේන්තුවෙන් ගෙනල්ලා ඒක ලේකම්තුමාට තමයි දෙන්නේ. එයා එයාගේ සිප්පුවේ දාලා තියාගන්නවා. ඔව්. මේ සමුගම පරීක්ෂණය වෙනකල්. හරි. නමුත් ප්‍රචාරයක් ගෙනිච්චා මම මේක පෙන්නුවා ඉන්ටර්වියු බෝඩ් එකේ ඉන්න අනිත් මෙම්බර්ස්ලාට මේක පෙන්නුවා මාක්ස් ටික කියලා. ඒක ඒක තමයි මට තිබුණ චාර්ජ් එක. ඒක ඒක JSS ඒ වෘත්තීය සමිතියෙන් විශාල උද්ඝෝෂණයක් කළා. මාව නැවත වරක් කැඳවන්න කියලා. ඉතින් එළිවෙමත් ගියා. කැන්බරා වලට ගියා. ආයේ හයි කමිෂනට ගියා. හොඳ වෙලාවට මේ හයි කමිෂන මගේ ඉලෙක්ෂන් කමිෂන. මම ඉලෙක්ෂන් ඩිපාර්ට්මන්ට් වල යාතන මගේ පිරිද්දස් අබේසිංහ කියන ශ්‍රේෂ්ඨ පරිපාලකයා. ඔහු තමයි හයි කමිෂන් එකේ හයි කමිෂන ඉති. එයා මගෙන් හැව මොකක්ද අනුර වෙලා තියෙන්නේ කියලා. මං කිව්වා මෙතන මෙන්න මෙහෙම එකක් වෙලා තියෙන්නේ. ඔව්. මං ඉන්නකොට ලියුමක් ලියන්නම් මම. To the minister. Yeah, I will handle my Australia. If this officer is recalled by the government of Sri Lanka, Australian government will hereafter not give not a single accommodate anyone coming from Sri Lanka. Lanka hereafter. ඒකට බය වෙච්ච පාර අපේ කට්ටිය Anura, you stay and come. That's how I completed that. ඒ හේතුව නොවෙන්නට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ ඒක සම්පූර්ණ කරන්න. ඔව්. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු මා බේරගත්තේ ඒ අවස්ථාවේ. මම කියන්නේ ඒව තමයි සාමාන්‍ය ඒ රාජ්‍ය සේවයේ වෙන දේවල්. ෆේලියර් සහ අභියෝගයන් ඒ සියලුම දේවල් ඒව තමයි. ඔව්. ඔව් මං හිතන්නේ මේ අභියෝගයන්
ඔහු ප්‍රකාශ කෙරුවට ඊතරම් විශාල අභියෝගයක් නෙමෙයි කියලා තවත් කෙනෙක්ට අති විශාල අභියෝගයක් හැටියට හැඟෙන්නට පුළුවන් තේරෙන්නට පුළුවන් අත්විඳීමට වෙන්න පුළුවන් මේවා තමන්ගේ ජීවිතයට ජීවිත ගමනට දුෂ්කර විදියට බලපාන හේතු කාරණා කියන එක විශේෂයෙන් කිව යුතු නැහැ මම හිතන්නේ මෙවැනි ජේෂ්ඨයෙක්ගෙන් ඔහුගේ ගමන තුල ඔබට ප්‍රකාශ කරන්නට යෙදුණු ඒ අත්දැකීම් ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න ඔබට තරංකාරීත්වය ජය ගන්නට මහඟුසේ උපකාරී වෙයි කියන එක මට හොඳටම විශ්වාසයි ඒක තමයි මේ වැඩසටහනේ තිබෙන සුවිශේෂී ලක්ෂණය. ඉතින් අනුර බොහොම ස්තුතියි අපිට තව වෙලා තිබුණා නම් තවත් තවත් දේවල් ගැන කතා කරන්නට තිබුණා නමුත් කාල සීමාව බොහොම කෙටි. ඒ කාල සීමාව තුළ ඔබගෙන් ගන්න පුළුවන් උපරිමය ගත්ත කියලා මට හිතෙනවා. මේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි අනුර. මටත් කියන්න තියෙන වචන දෙකක් කියන්න දෙන්න. කිෂු ඔබතුමා මා හඳුනගත්ත මීට ටික කාලෙකට ඉස්සර මා හඳුනගත්ත මම හිතුවේ නෑ මට මේ විදිය සංවාදයක යෙදෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඔබ ඉතා දක්ෂන්ද මේ මාව හැසිරෙව්වා මගේ ප්‍රශ්න කරලා ඉතාමත් මං සන්තෝෂයි ඔබතුමාටත් ස්තුති කරන ඒවා චලනින්ට ITN මාධ්‍ය ජාලයටයි මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි. අපි ලබන සතියේ මෙවැනිම වැදගත් වැඩසටහනකින් ඔබ හමුවට එනතෙක් let me say goodbye.